දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ තෙවැනි දිනේ අදයි ඒ සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති පිරිස 52,74,730ක් අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුල දිවයින පුරා ඉන්ධන හල් වලින් QR ක්‍රමවේදය යටතේ නිකුත් කරනු ඩීසල් සහ පෙට්‍රල් ලීටර ප්‍රමාණය 50,000කට අධිකයි වාහන 6,10,631ක් සඳහා එම ඉන්ධන ප්‍රමාණය නිකුත් කර තිබුණා එහිදී වැඩිම ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කර තිබුණේ යතුරු පැදි සඳහායි ඒ අනුව යතුරු පැදි 371,618කට නිකුත් කර තිබූ පෙට්‍රල් ප්‍රමාණය ලීටර 14,66,865ක් දිවණියට වැඩිම ඉන්ධන ප්‍රමාණය නිකුත් කර තිබුණේ මෝටර රථ සඳහායි මෝටර රථ 71,240ක් සඳහා ඉන්ධන ලීටර 13,20,983ක් නිකුත් කර තිබුණා තිරෝද රථ 1,20,201ක් සඳහා නිකුත් කර තිබුණේ ඉන්ධන ලීටර 593,635ක් පමණයි QR ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමග පසුගිය දා පැවති දිගු පෝලිම් ක්‍රමෙන් කැටි වී ඇති අයුරු දක්නට ලැබෙනවා මේ අතර ඉන්ධන තොග නොලැබුණු පිරුම් හල් අසල අදත් පෝලිම් දක්නට ලැබුණා මේ අතර නාරහයෙන් පිට IOC පිරුම් හලට පැමිණි පිරිසක් ෆුල් ටැංක් හෙවත් වාහනයේ ටැංකියේ සම්පූර්ණ ධාරිතාවටම ඉන්ධන දෙන්නයි කළ ඉල්ලීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා ගම්පහ නගරයේ ඉන්ධන පෝලිම් වල රැඳී සිටි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් යේපස්වරුවේ ගම්පහ මහරෝහලේ කාර්ය මණ්ඩලයේදී අත්කරනු ලැබුවා මේ අතර ඩීසල් නෞකාවක් සඳහා ඊයේ සිදු කළ ගෙවීම් අනුව අද ඒවා මුදාහැරෙන බව විෂය භාර මාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගුවන් යාන ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසරක ගිවිසුමකට එළඹ ඇති අතර අගෝස්තු 12/2004 අතර වාරයේ එහි පළමු තොගය ලැබෙනු ඇති බවයි මීට අමතරව පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් සඳහාද අත්තිකාරම් ගෙවා ඇති බවද අමාත්‍යවරයා පවසනවා මේ අතර කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කිරීමට පියවරගෙන ඇති බවද විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවති සාකච්ඡාවේදී ඩිපෝ සහ හමුදා කඳවුරුවල ඉන්ධන ගබඩා මගින් ගොවි ජනතාවට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් ඒ සමග මහවැලි කලාපයේ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමට හැකි බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. මේ අතර කිරින්ද දිවර වරායේ නිලධාරීන් භූමිතෙල් වංචනික ලෙස සෙසු පාර්ශවයන්ට අලෙවිකරන බවට චෝදනා කරමින් දිවරීන් අද පෙරවරුවේ විරෝධතාවය එක්ක නිරත වුණා. මේ සෙට් එකේ වැඩ කරන නිලධාරි මහත්වරු දෙන්නෙත් කුන්දනේ. දිනපතා කෑන් අරගෙන ඇවිල්ලා යනකොට මේකේ තියෙන ලාම්බු තෙල් ඒ බැරල් වලට ගහගෙන ගෙදරට යනවා. ඒව වැඩිමලට විකුණනවා. තෙල් ලීටර 300ද 400ද ඒ විදිහට බෙදලා තමයි බෝට් වල දෙන්නේ. තෙල් ගන්න සියල්ලම බෝට්ටු මූදරයක් නැහැ. ඒ කට්ටිය තෙල් ටික බාලා විකුණනවා. බස් වලට ලොරි වල තෙල් ටික විකුණනවා. එමෙන්ම වාද්දුව ප්‍රදේශයේදීද දිවර බෝට්ටු සඳහා භූමිත ලබා දෙන්නේ ඉල්ලා අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්තුණා. සාමාන්‍ය අපිට අවශ්‍ය දිනපතා රුන්දති ලබා දෙන්න තමයි කියන්නේ. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු විසින් කලක සිට සිදු කළ බව කියන ඉන්ධන ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට මීගොඩ පොලිසිය සමත් වුණා. මුතුරාජ වෙල ඛනිජ තෙල් පරයන්තෙන් ඩීසල් ලීටර 6600ක් රගත් මෙම බවුසරය කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට ලබා දීමට නියමිතව තිබුණත් ඒවා මීගොඩ ප්‍රදේශයට ගෙනවිත් තිබුණේ වැඩි මිලට අලෙවි කිරීම සඳහායි. බෞසරේ ඇති ඩීසල් වල සැබෑ වටිනාකම ලක්ෂ 28ක් පමණ වුවත් ඒ අලෙවි කිරීමට නියමිතව තිබුණේ රුපියල් ලක්ෂ 60ක පමණ මුදලකටයි. ඔගොල්ලෝ හොරට ගෙනල්ලා දෙල්ලි කරනවා නේද? ඩීල් ගන්න. අත කියන්නේ නැත්නම් ඔගොල්ලෝ රිමාන්ඩ් වෙන්න වෙයි. දැන් මේ ගාමන්ට් ෆැක්ටරියට වැඩිපුර ගුණන්නනේ ආවේ ඔය. එහෙම මිලක් ගන්න. අරියා කිව් මිලක් කිතිදයක් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ගාන කතා කරගත්තේ කවුද? එහෙමද අපි දන්නේ නැහැ. තෙල් සස්තයි මහත්තයා තමයි මෙහෙට යන්න කිව්වේ. කවුද තෙල් සස්තයි මහත්තයා? සමිල් කියලා. සමිල් කියලා? ඔව්. මෙහෙට එන්න කිව්වා. ඔව්. හොරට වාන එකක් අපි දන්නේ නැහැ. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ කටුනා කරන්නේ කොහොමද? කටුනා ගන්න එපා. මෙහෙ එන්න පුළුවන්.